දැන් මේ දස්වල මේ රටේ ජනතාවට වැදගත්ම කාලවකවනුවක් එන්නේ. සිංහල හින්දු අලුත් අවුරුද්ද එන්නේ. මේ අලුත් අවුරුද්ද සමයේදී මේ රටේ පාරිභෝගිකයාට ඇවිල්ලා අතිවිශාල විදිහට තමන්ගේ මුදල් ටික වියදම් කරන්න සිද්ධ වෙලා තියෙනවා. හේතුව තමයි භාණ්ඩ වල පාලන මිල නැහැ. එහෙට පස්සේ ගත්තාන් පස්සේ නරක් වෙච්චු භාණ්ඩ දලපා දෙනවා. එහෙට පස්සේ ඇඳුම් ගත්තාන් පස්සේ ඩුප්ලිකේට් ඇඳුම් ලබා දෙනවා. මේ සියල්ල සම්බන්ධව පාරිභෝගික අධිකාරී විශේෂ අවධානයක් යොමු කරන්නේ. ඒ අවධානය යොමු කරලා තියෙන එක සම්බන්ධව අපට පැහැදිලිමක් කරන්න බෑ. මම මේක කියන්නේ නැහැ. මම පාරිභෝගික අධිකාරී පොදු සේවක සංගමේ ලේකම්වරයා විදියට. හරි. ඒ නිසා මම කියන්නේ පාරිභෝගික අධිකාරී නියාමනය කරන්න ප්‍රතිහුගත කරන්න ජනාධිපතිව වහම ඉන්න ඕනෙ. වහම එකට ඇතුළත් වෙන්න. ඇතුළත් වෙලා මොකද කරන්න? මේක වහම නියාමනය කරලා ජනතාවට සුභාදී විදියට මේ කටයුතු කරන්න ඕන. අද අපේ චම්පි කරන්න කැමතිමත් අපි හම්බුණා. අපි එතුමාගෙන් ඉල්ලා සිටියේ විශේෂයෙන් ඉදිරියේදී මේ රටේ පාරිභෝගිකයාට සෙත සැලසෙන විදියට ඒව නියාමනය කරන ආයතන රජයේ ආයතන තියෙනවා. පාරිභෝගික අධිකාරී අධිකාරී, ඊට පස්සේ ඉන්කම් ටැක්ස් එක, ඊට පස්සේ වෙන වෙන ආයතන තියෙනවා. මේවා සියලු දේවල් निराකරණය කරලා ජනතාවට කෙලින් ඉන්න තත්ත්වයටපත් කරන්න කියලා තමයි පිළිලීමක් කරේ. එතුමා එකට අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්නවා කිව්වා. ඒ සම්බන්ධවත් මතක් කරන්න ඕන. විශේෂයෙන් පාරිභෝගික අධිකාරිය පාරිභෝගිකයා වෙනින් පෙනී ඉන්නේ නැත්නම් ඉදිරියේදී පාරිභෝගික අධිකාරිය වහලා දාන්න තමයි සිද්ධ වෙන්නේ. ඒකෙන් තේරුම් ගන්න නැහැ. දැන් මම පොඩුවේ කියන්න තියෙන්නේ.